සුබ දවසක් වේවා දරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතය තුළ යහපත් සිතුවිලි වගේම අයහපත් සිතුවිලිත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එදුර මේ යහපත් සිතුවිලි නැගෙන්න ඔබට මට පුළුවන්කමක් තියෙනවා ඔබේ මගේ ජීවිතයේ ගොඩනගාගෙන අනිත් අයගේ ජීවිතත් ගොඩනගන්න. ඔබේ මගේ ජීවිතයේ ශක්ති ප්‍රමාණය ඇති කරගෙන අනිත් කෙනාගේ ජීවිතය තුළත් ශක්ති ප්‍රමාණයක් ඇති කරවන්න. එතකොට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ මිනිස්යාට හැකියාවක් තියෙනවා අනිත් පුද්ගලයාගේ දුර්වල තැන හොයාගෙන අඩුපාඩුකම් හොයාගෙන මේ පුද්ගලයන්ව විනාශ කරන්නට. ඒ නිසා තමයි ඔබ අරගෙන බලන්න රත්නනම් මේ තාත්ති පුතේ දුවේ සමහර වෙලාවට මේ දැන් මේ Facebook එකට ගිහිල්ලා බලන්න. එතන මේ Facebook එකට ගිහිල්ලා බලපුවාම සමහර වෙලාවට තේරෙනවා මේක හදපු කතන්දරයක්. මේක මවපු කතන්දරයක්. මේක විකෘති කරපු කතන්දරයක්. ඒ නිසා මටත් අද වගේ මතකයි. මිනිස්සු විකෘති කරනවා. වෙලක් වෙලාවට. එක්තරා දවසක මගේ උපන්දිනයක අම්මේ තාත්තේ පුතේ දුවේ ෆාදර්ස්ලා යූත් එක සිස්ටර්ස්ලා මේ හැම කෙනෙක්ම ආවා. ඒතර යූත් එක බාරව ඉන්න සිස්ටර්ට ගොඩාක් වයසයි. හැබැයි එදා දවසේදී ඒ ස්වාමීට ඒ එදා හිටපු ඒ තරුණ තරුණියන්ට ඒ සිස්ටර්ට එදා දවසේදී හැම කෙනෙකුටම කේක් කෑල්ලක් කැව්වා. එතකොට ඒකේ හිටපු යූත් එකේ හිටපු එක්කෙනෙක් සුබවාදීව ඒකේ ෆොටෝ එකක් අරගෙන Facebook එකට අප්ලෝඩ් කරලා තිබුණා සුබවාදීව. මෙන්න දරල් පියතුමාගේ බර්ත්ඩේ එකට අපි ගිහිල්ලා මෙහෙම සතුටින් ගිහිල්ලා ආවයි කියලා. හැබැයි ඒ පින්තූරේ අරගෙන තවත් කෙනෙක් ඒක විකෘති කරලා දැම්මා. ඒක විකෘති කරලා මේ මොහොතේදී අන්තිමට ලියනවා මේ මොහොතේදී නයිට් ක්ලබ් එක මෙන්න දරල් පියතුමා ඉන්නවා කියලා. ඒතර අම්මේ තාත්ති පුතේ දුවේ කොහෙද මේ නයිට් ක්ලබ් එක කියලා අරන් බැලුවොත් කාර්ය අපගේ කෑම කන කාමරය. ඒකේ පසුබිම් පින්තූරය. ඒතර එක මිනිස්සෙකුට පුළුවන් මේ මොහොතේදී සුබවාදීව දේවල් ප්‍රකාශ කරන්නත් පුළුවන්. අසුභවාදීව මේ මොහොතේදී තමාගේ තෘප්තිය අනුව තමාගේ මානසිකත්වයේ අනුව මේ මොහොතේදී විකෘති කරලා අනිත් අය වෙනුවෙන් මේ මොහොතේදී Facebook එකේ දේවල් දාන්නට පුළුවන්. සමහර වෙලාවට මට හිතෙනවා දෙයියනේ මොනවද මේ කරන්නේ? තවත් කෙනෙක්ගේ ඔළුවක් අරගෙන තවත් කෙනෙක්ගේ ඇඟක් අරගෙන මේ දෙක එකට බැද්ද කරලා මෙන්න දාලා කියනවා මේ අහවල් පුද්ගලයා. ඉන්සදෙන් රුචිකත්වයේ මානසිකත්වයේ සහ අපි ගාව තියෙන ටෙක්නොලොජි එකේ නොලෙජ් එක මේක යහපත් දෙයක් හැබැයි ඒක විකෘති මානසිකත්වයකින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? එතනදී විනාශ වෙනවා. මේ කරුණු කාරණා ඔක්කොම වෙද්දී මට මතකයි එක්තරා කාලයක අර විකෘතිව ලියපු කෙනාව පොලිසියෙන් හොයාගත්තා. හොයාගත්තම හිතාගන්නවත් බැහැ. එහෙම පුද්ගලෙක් මේ වගේ දෙයක් කරાવીද කියලා මගෙනුත් ඇහුවා මොනවද කරන්නට ඕනේ කියලා. මං කිව්වා සානුකම්පිතව බලලා සමාව දෙන්න විතරයි තියෙන්නේ මේ විකෘති වෙලා තියෙන මානසිකත්වයට කියලා. හිරස රත්තරන් පුතේ, රත්තරන් දුවේ, අම්මේ තාත්තේ, කිසිම දවසක ඔබ අනිත් කෙනාගේ ජීවිතයේ තියෙන අඩුලුහුඩුකම් අරගෙන ඒවා ප්‍රසිද්ධ කරන්න යන්න එපා. තවත් කෙනෙක්ගේ ෆොටෝ එකක් ඔබ ඔවුන්ගේ අවසරයකින් තොරව අප්ලෝඩ් කරන්නවත් එපා. කිසිම දවසකදී අනිත් කෙනාගේ ෆෝන් එක ඇතුළට එබිකම් කරලා ඒක ඇතුළේ තියෙන දේවල් අරගෙන ඊට පස්සේ ප්‍රසිද්ධියේ දාන්න එපා. ඔබ මේ මොදේ හැංගිලා ඉඳලා ෆොටෝ අරගෙන ඒ ෆොටෝ එක මේ මොහොතේදී මෙන්න තියෙනවා කියලා ප්‍රකාශ කරන්න යන්න එපා. මොකද
එතකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ විකෘති වෙලා තියෙන මානසිකත්වය. ඒ නිසා අනිත්‍යවගේ හොර අල්ලන මානසිකත්වයක්. ජීවිතේ අපි ගාව තියෙනට ඕනේ අනිත්‍යගේ හොර අල්ලන මානසිකත්වයක් නෙවෙයි. අපි ළඟ තියෙන්නට ඕනේ මේ මොහොතේදී ජීවිත ඔසවන මානසිකත්වයක්, ප්‍රබල කරන මානසිකත්වයක්, සුවපත් කරන මානසිකත්වයක්, සහයෝගය දෙන මානසිකත්වයක්, ආශිර්වාද කරන මානසිකත්වයක් ඔබේ මගේ ජීවිතය ඇතුළේ තිබුණොත් එතන තමයි ඔබ මා තුළ මේ අභ්‍යන්තරික අධ්‍යාත්මික නවෝදය කියන දේ ඇති වෙන්නේ. එනම් ඔබට මම ප්‍රාර්ථනා කරනවා චරිත ඝාතනය නොකර, මිනිස් ඝාතනය නොකර, හැම මොහොතකදීම ගෞරවාන්විතව අනිත්‍යව බලාගන්න චිස්පීට.